සර්පීන් ආහාර ගන්න ආකාරය සෑහෙන වෙනස් අනික් සතුන්ට. මොකද ඔවුන් මුළු ගොදුරම ගිල දමනවා කෑලි කඩලා කන්නේ නැහැ තමන්ගේ ආහාර. අද වැඩසටහන සර්පීන් ආහාර පුදින ආකාරය ගැන. යන් සතු බලන්න. කොහොමද යාළුවෝ දෙන්නෙක් අද හම්බෙලා ඉන්නවා කිම් සහ බෙකා මේ දෙන්නා කරගෙන යනවා ඩෙඩ්ලි ඩිස්කවරි කියලා මේ සර්පින් සහ උරුගෙන් පිළිබඳව ජනතාව දැනුවත් කරන වැඩසටහනක් හයි බෝන් හයි බෝන් හයි I'm Becca Kim I'm Kim we have discovered Deadly down in the southwest of Western Australia and we've got an educational facility so we are here just to educate the public about reptiles but in particular about venomous snakes and the importance that they play in our world they are a natural pest controller fabulous to have around and they're absolutely not dangerous if you leave them alone so handling is an important part of actually getting over that fear and being comfortable around snakes So that's where these kind of programs play a huge role in conservation through awareness. Absolutely, yeah. We have people that burst into tears for touching a snake the first time, and it's you never get tired of seeing a child hold a snake for the first time. The look on their face is just like, wow, that's amazing. Yeah. So one cool thing we would actually love to do is to film some feeding. Is that something we can do today? Absolutely. Sure. This time of year it's beautiful and warm, so all our animals are on fire. They are super hungry. So yeah, we can do some feeding. Let's go feed something. Kila balamu sarpin aharayata ganna aakare. ඔස්ට්‍රේලියාවේ නීතියානුකූලව සර්පීන් ඇති කරද්දී ඔවුන්ට පණපිටින් ඉන්න පෘෂ්ඨවංශීන ආහාරයට දීම තහනම්. ඒක නිසා මේ ආකාරයෙන් නීතියානුකූල ක්‍රමවත් තත්ත්වයටදී මීයන් අභිජනනය කරලා ඔවුන්ව අනායාස මරණයකට පත් කරලා එහෙම නැත්නම් ජීවීන් ලියුතනයිස් කරලා මේ ඉන්ඩස්ට්‍රි එකට සප්ලයි කරනවා. දැන් මෙම සර්පය මේ දිවේ එළියට දාලා කරන්නේ වාතයේ තියෙන ගන්ධාංශු එකතු කරලා එහෙම නැත්නම් ඔල්ෆැක්ටරි මොලිකියුල්ස් එකතු කරලා තමාගේ ගොදුර පිළිබඳව අවබෝධයක් ලබා ගන්නවා. ඒ වගේම අපිට පේනවා ඔහු මේ ගොදුර සංකෝචනය කරනවා. එහෙම නැත්නම් මේ කන්ස්ට්‍රික්ට් කරනවා. දැන් මේක මේ පිඹුරන් විතරක් කරන දෙයක් නෙවෙයි සර්පයෝ රැසක් ඇත්තටම ගොදුරක් දැකගත්තට පස්සේ ඒ ගොදුර වටා මේ ශරීරය ඔතා ගන්න එක කරන දෙයක්. දිව යොදාගෙන තමන්ගේ ගොදුර පිළිබඳව තොරතුරු ලබා ගන්නවා වගේම සර්පයින් තමන් දක්න දේවල් වලටත් සංවේදී. විශේෂයෙන් චලනයන්. අපිට පේනවා මේ වෝමා නමින් හඳුන්වන පිඹුරන් විශේෂය. බලන්න ඔහු දිව එළියට දැම්මේ නැත්නම් ඔහු අර චලනයේද සංවේදී වෙලා ඒකට ඇටැක් කරනවා. දැන් මේ ඉන්නේ ලෝකේ උග්‍රම විශ්ව සර්පයේ බ්‍රවුන් ස්නේක් කෙනෙක්. බලන්න ඔහු ඉස්සලාම ආකර්ෂණය වෙන්නේ අර චලනයට. ඊට පස්සේ තමන්ගේ දිව යොදාගෙන අර ගන්ධ අංශු ඔස්සේ ඒ ගොදුර තියෙන ස්ථානය හොයාගන්නවා. දැන් සර්පින් ගොදුර කොහොමද හැගත්තත් අවසානයේ ගිල දාන්න පෙර ඔහු ඒක හරව ගන්නවා ගොදුරේ හිස්ස ඉස්සල්ලාම ගිලින විදිහට. දැන් ඕක අනිත් පැත්තට කරා නම් නැත්නම් වලිගේ පැත්තෙන් ගොදුර ගිල දැම්ම නම් ඒ ගොදුරේ ගාත්‍ර නැත්නම් පාද අකුවල හිර වෙන්න පුළුවන්. ඉතින් මේක සර්පින් දින විශේෂ අනුවර්තනයක්. මුන්නේ ගොදුර මැනිපියුලේට් කරනවා නැත්නම් හරවනවා අවසානයේ හැම වෙලෙම ගිලින්නේ හිසෙන් සර්පින් ආහාර ගද්දී පෙනෙන තවත් සුවිශේෂී දෙයක් තමයි මොන්ට පුළුවන් මොන්ගේ හකු දෙක අනායත් විදියට එහෙම නැත්නම් ඉන්ඩිපෙන්ඩන්ට්ලි හසුරුවනවා ඉතින් මේක හරිම වැදගත් තම ලොකු ගොදුරක් ගිල දමන්නේ මේ වගේ නෙමෙයි නමුත් සාමාන්‍ය පිඹුරන් මේ මුවේ ගිල දමන වගේ අවස්ථාවලදී අකු වෙන වෙනම වැඩ කරන්න පුළුවන් නිසා ඔහුට පුළුවන් අකු දෙක ඒ ගොදුර වටා අතරම වෙනම යවන්න. ඉතින් එහෙම තමයි මොන්ගෙ ඉතාම සුවිශාල ගොදුරු දැහැගන්නේ තමන්ගේ කිසිලක් වඩා ලොකු ගොදුරු. No snake is dangerous if you leave it alone. කිසිම සර්පෙක් භයානක නැහැ. උඩ කරදරයක් කරන්න නැතුව හිටියනම්.
බහුතර කණි කුරගින් එක සංසන්දනය කරද්දී සර්පීන්ගේ ආහාර ජීර්ණ කාර්යක්ෂමතාවය එහෙම නැත්නම් ඩයිජෙස්ටිව් එෆිෂන්සි එක ඉතාමත්ම වැඩි. ඒක නිසා බොහොමයක් සර්පීන් මේදී හොරමෝන ගන්න අවස්ථාවලදී උනත් සති කිහිපයකට සැරයක් නැත්නම් සමහරවිට මාස කිහිපයකට සැරයක් තමයි ආහාර බුදින්නේ. ඉතියේ බොහොම ප්‍රමාණවත් මොහොත මේ සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න. මොකද මේ ගන්න ගොදුරෙන් උපරිම ප්‍රමාණයක් අවශෝෂණය කරගන්නවා ජීර්ණ කොටස.